අපි බලමු මේ වගේ පින්තූරයක් මේ වගේ බ්ලර් ඉෆෙක්ට් එකක් දාලා හදාගන්න විදිය. අපි ඉස්සෙල්ලාම මේ ගෑන් ළමයාම වෙනම සිලෙක්ෂන් එකක් විදියට අයින් කරගන්න ඕනේ. ඒ නිසා මම ක්වික් සිලෙක්ෂන් ටූල් එක භාවිත කරනවා. ඊවස් මම දෙනවා මෙතන තියෙන සිලෙක්ට් සබ්ජෙක්ට් කියන කමාන්ඩ් එක. ඒක දුන්නාම ටිකක් වෙලා යනවා ටිකක් ලෝඩ් වෙන්න. මොකද මෙයා විසින්ම මෙයා සිලෙක්ෂන් එක දාගන්න ඕනේ. මේ සිලෙක්ට් සබ්ජෙක්ට් කියන කමාන්ඩ් එක ෆොටෝෂොප් CC 2019 වර්ෂන් එකකට තමයි ඇවිල්ලා තියෙන්නේ. කලින් වර්ෂන් වලදී මේක බලා ගන්න හම්බෙන්නේ නැහැ. දැන් මේක ගොඩක් ලේසි අපිට සිලෙක්ෂන් එකක් දාගන්න. ඒ කියන්නේ සිලෙක්ෂන් එකක් දාගන්න අපි ටූල් එකක් භාවිත නොකර අපිට සිලෙක්ෂන් එකක් දාගන්න ලේසි. යා සිලෙක්ෂන් එක දාගන්න ටිකක් වෙලා යනවා. ඒ කියන්නේ මේකට බැන්සින් එකේ ධාරිතාවත් ටිකක් බලපානවා. අපිට RAM එක වැඩිපුර තියෙනවා නම් RAM ධාරිතාව වැඩි නම් අපිට මේක ටිකක් ඉක්මන් කරලා ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙයා සිලෙක්ෂන් එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මම මේකේ සිලෙක්ෂන් එක තව පොඩි පොඩි අඩුපාඩු තියෙන තැන් ටික මම මේ විදිහට හදා ගන්නවා. හරි දැන් මේක මම select and mask කියන command එක දෙනවා. ඊට පස්සේ මම මේ tool එක භාවිත කරලා මේ ගෑන් ළමයාගේ හිස කෙස් ටික කැපිලා තියෙන විදිහ ලස්සන නැති නිසා මම ඒ ටික පිළිලක් කරගන්නවා මේ වගේ. අපිට අවශ්‍ය කරන ඒ කොටස් ටික මේ වගේ පේන විදිහට සිලෙක්ෂන් එකක් දාගන්නවා. ඔය සිලෙක්ෂන් එක අපි දාගෙන ඉවර වෙලා අපි මේ වගේ මේ ඔප්ෂන් එක දෙනවා අලුත් ලේයර් එකක් විදිහට ලේයර් මාස්ක් එකක් දාගන්න. මේක ඕකේ කරනවා. ඊපස්සේ මේ වගේ අපිට අලුත් ලේයර් මාස්ක් එකක් එක්ක තමයි කැපිච් ඉමේජ් එක එන්නේ. ඊට පස්සේ අපි බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක අයියක ඔන් ඔෆ් කරපුවාම මේ වගේ බලන්න පුළුවන්. ඒ නිසා අපි ඕල්ඩ් කී එක හෝල්ඩ් කරගෙන මේක ක්ලික් කරනවා. ලේයර් මාස්ක් එක. එතකොට අපිට මේ වගේ එනවා. ඊට පස්සේ බ්‍රෂ් ටූල් එක අරගෙන මේකේ බ්ලෙන්ඩින් මෝඩ් එක සොෆ්ට් ලයිට් විදිහට තෝරනවා. තෝරලා ඊට පස්සේ අපිට පුළුවන් මේකේ තවත් අපහැදිලි තැන් තියෙනවා නම් අපි මේ වගේ රියක්ෂන් එකක් දාගන්නවා. අපහැදිලි තැන් තියෙනවා නම් තව පැහැදිලි කරගන්න පුළුවන්. ඒක වගේම අපිට මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක දෙක චේන්ජ් කරගෙන මාස්ක් එකේ පිටු වැටි ඉවර කරගන්නත් පුළුවන්. දැන් ඒක ආයි අවසාන විදිහේ එක නැවත අයින් කරගන්න ඕල් කී එකත් එක්ක හෝල්ඩ් කරගෙන බටන් එක ලේ මාස්ක් එක උඩ ක්ලික් කරපුවාම ඒක නැති වෙනවා. ඊට පස්සේ අපි බලමු මේකේ බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක මෙහෙම මේ විදිහට ක්ලික් කරපුවාම ඕල් කී එකත් එක්ක මාස්ක් එක උඩට එයා පින්තූර උඩට මාස්ක් සිලෙක්ෂන් එකක් දාගන්නවා. වසේ බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක සෙට් කරලා මේ වගේ අපි ඔප්ෂන් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි ඩිප් ගිහින් මේක ෆිල් කරගන්නවා. මේ වගේ මේ ඔප්ෂන් එක දෙනවා අපි. ඊපස්සේ තියෙන ඔප්ෂන් එහෙමයි ඔකේ කරනවා.
පිල්ලෙන්න පොඩි වෙලාවක් යනවා. හරි. දැන් අපි බලමු ලේ මාසික දාගත්ත ලේයර් එක ඕෆ් කරලා. දැන් මේ වගේ ගෑනු ළමයි අතුරුදහන් වෙලා තියෙන්නේ ඉමේජ් එක. දැන් අපි බ්ලර් ඉෆෙක්ට් එක ඇඩ් කර ගන්නයි හදන්නේ. මේ වගේ ෆිල්ටර් ගියා, බ්ලර් ගැලරි ගියා. මේ වගේ සයිස් ෂේප් කියන බ්ලර් එක දෙන්නයි හදන්නේ. මේ වගේ එනවා බාර් එකක්. මේ ඉතලින් පුළුවන් වුණාට බ්ලර් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න. මම මේ වගේ අගයක් තියා ගන්නවා. මේ වගේ ගන්න. ඊපස්සේ මේ අපිට ක්ලික් කරගෙන මේක එහාට මෙහාට කරද්දි මේක එහාට මෙහාට අපිට ඕන තැනට රඳවා ගන්න පුළුවන්. මේ තියෙන බාර් වලින් අපිට පුළුවන් වෙනස් කරගන්න බ්ලර් එක කොතර දුරට වැදින් වැටෙන්න ඕනද, කොච්චර දුර බ්ලර් එක ඝනකම තියෙන්න ඕනද, ඒ අතරතුර පරිමාව අපිට හදා ගන්න පුළුවන් මේ දින බාර් වල. මම මේ වගේ හදා ගන්නවා. ඒක ඕකේ කරනවා. දැන් පේනවා නේද ලස්සනට බ්ලර් එක ඇඩ් වුණා හැටි. දැන් අපි මාස්ක් එක තෝරලා බ්‍රෂ් එකෙන් බ්ලෙන්ඩ් මෝඩ් එක නෝමල් තත්ත්වයට දාලා මෙතන තියෙන පොඩි පොඩි අඩුපාඩු ටික මකා ගන්නවා. ඒ කියන්නේ මේ හරියේ අපිට ඉෆෙක්ට් එක අවශ්‍යතාවයක් නැහැ. ඒ හරිය අපිට බ්ලර් වෙලා නැති හිමි. අපිට බ්ලර් වෙලා තියෙන හරිය මේ විදිහට අයින් කරන්න යන්න එපා. එහෙම වුණොත් අපිට බ්ලර් වෙච්ච එක බලා ගන්න හම්බෙන්නේ නැති වෙනවා. මම බ්ලර් වෙලා නැති ටික විතරයි මේ විදිහට අයින් කරගන්නේ. මේ වගේ චූටි චූටි කටතුළු තැන් තියෙන ටික මම මේ විදිහට මකා ගන්නවා. ඒ වගේම ඔයාලා තාමත් අපගේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරන්න මතක කරන්නත් එපා. හරි. දැන් අපි image එක blur add එක blur එක add කරලා ඉවරයි. ඔන්න අපි මොන මේ color balance කරලා චුට්ටක් හදාගමු. මම මේ වගේ තියා ගන්නවා. පොඩි පොඩ්ඩක් නිල් ගතියට වගේ හිතින්ද. ඊපස්සේ මම control එකයි alt එකයි shift එකයි e ගහලා මේ සම්පූර්ණ layer එක තනි layer එකක් විදිහට ගන්නවා. ඒ කියන්නේ merge කර ගන්න. ඊට පස්සේ මම අලුත් layer එකක් අරගෙන alt key එකත් එක්ක අලුත් shift එක ඔබාගෙන all key එකත් එක්ක new layer එක click කරපුවා මේ වගේ තමයි එන්නේ. ඊට පස්සේ ඒක soft light දෙනවා. මේකට tick එක දාගන්නවා. ඊපස්සේ මම දැන් noise එකක් add කරගන්න යන්නේ. ඒක නවී කැමරාවකින් ගත්ත effect එක ඒ විදිහට තියෙනවා බලා ගන්න. ඊපස්සේ මම මේ වගේ අගයක් දෙනවා මේකේ. ඉතින් මේ වගේ පොඩි ගානක් දෙනවා බ්ලර් එක. ඔව් ඒක නොයිස් එක හොතර බලා ගන්න. ඒක කැමරාවක තියෙන්න පුළුවන් විදිහට අපි කැමරාවෙන් ෆොටෝ එකක් ගත්ත විදිහට තියෙන විදිහට පොඩි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක පොඩ්ඩක් බ්ලර් කර ගන්නවා. ඊට පස්සේ මම මේක ආයෙත් merge කරගෙන ආයෙත් image එකක් ගන්නවා.
මම මේ කලර් ටික පොඩ්ඩක් වෙනස් කරගන්නයි යන්නේ. ඊපස්සේ මෙහෙම අපි මේ බොක්ස් එකට ගිහිල්ලා මේකෙදි අපි පොඩ්ඩක් වටේට පොඩ්ඩක් ඩාර්ක් කරගන්නයි යන්නේ. මේ වගේ මම සෙටින්ග් එක මේ වගේ හදනවා. ඊට පස්සේ කැමරා රෝ ෆිල්ටර් එකට ගිහිල්ලා මම කලර්ස් ටික මේ වගේ ලස්සනට හදාගන්නයි හදන්නේ. ඊට පස්සේ මම සෙටින්ග් ටික මේ වගේ වෙනස් කරගන්නවා. ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති විදිහට කලර් එක චේන්ජ් කරගන්න. මම මේ වගේ හදාගන්නවා. ෆොටෝ එක ටිකක් කලර් පොඩ්ඩක් වැඩි වෙලා හිටින්න. ඒ වගේම තමයි ඔයාලා අපේ channel එකත් එක්ක දිගටම එකතුලා ඉන්න, subscribe කරන්න, මේ post එක share කරන්න. එතකොට තවත් කෙනෙකුට මේ දේ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම notification bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. එතකොට අපි මේ වගේ video එකක් දාපු ගාම ඔයාලා ගාවට මේක notification එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේක simple effect එකක්. ඇත්තටම ගොඩක් වෙලා යන්නේ නැහැ. අපිට ස්මාර්ට් ෆෝන් එකකින් හෝ normal කැමරාවකින් ගත් ඉමේජ්යක් මේ වගේ ඇඩ්වාන්ස් විදිහට බ්ලර් ඉෆෙක්ට් එකක් දාලා හදා ගන්න පුළුවන්. ඇත්තටම ලොකු වෙලාවක් යනදී ඉෆෙක්ට් එකක් මම හිතනවා ඇත්තටම ඔයාලට මේ ගොඩක් උදව්වක් වෙන්නේ ඇති කියලා. ඔයාලා කරන වැඩවලට ඒ වගේම ඔයාලට මේකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතනවා. ඒ වගේම දිගටම අපිත් එක්ක ඉන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් දෙයක් එක්ක තවත් පාඩම් මාලාවකින් අපි හමු වෙමු.